අද කරන්න මොකද්ද කියලා බලබල හිටියේ. කඩදාසිනේ බලබල හිටියේ. අපි බලමු මේ পেපර්ස් කියන්නේ මොනවද කියලා මෙන්න මේ වීඩියෝ එකේ. සුබදවස මිත්‍රවරුනි අද නම් අපි කතා කරමු කඩදාසි ගැන পেපර්ස් ගැන බල්ලෙක් ඈතින් පුරනවා මේ මං හිතනවා මේ මගේ කටහඬත් එක්ක එක අවුලක් නැති වෙන්නේ නැති කියලා බල්ලට මගේ කටහඬන් ඉන්න බැරිද දන්නේ නැහනේ හරි ඒකට කමක් නැහැ අපි අද කතා කරන්නේ পেපර්ස් ගැන නැත්නම් කඩදාසි ගැන drawing papers ගැන මේ මැස්සෙකුත් පියාඹිරෝ ඉතින් drawing papers ගැන කතා කරනකොට අපිට ගොඩක් කාරණා කතා කරන්න තියෙනවා අපි මුලින්ම බලමු කොහොමද drawing paper එකක් හදන්නේ කියලා drawing paper එකක් කියන්නේ මොකක්ද කියලා අපිට චිත්‍ර දෙන්න නැත්නම් දෘශ්‍ය කලාව අධ්‍යයනය කරගෙන යනකොට දෘශ්‍ය කලාවත් එක්ක වැඩ කටයුතු කරනකොට අපිට චිත්‍ර දෙන්න මොකක් හරි තලය පසුබිමක් ඕන නැත්නම් surface එකක් ඕන ඒ surface එක විදියට අපි විවිධාකාරයේ surfaces යොදා ගන්නවා wall art කරනවා නම් බිත්තියක් යොදා ගන්න පුළුවන් නැත්නම් wall එක canvas එකක් canvas චිත්‍ර වලට මේ මගේ පිටිපැත්තෙන් තියෙන canvas එකක් මං හදපු පරණ එකක් දඳුවිලි වැඩි වැඩි තියෙන එකක් ඒ වගේම තමයි අපි සාමාන්‍ය සරලව අපි පොඩි කාලේ ඉඳන් චිත්‍ර අඳින්න පාවිච්චි කරේ paper එකක් නැත්නම් කඩදාසියක් ඉතින් මේ කඩදාසි මං කලින් කිව්වන විවිධාකාරයේ කඩදාසි තියෙනවා මේ විවිධාකාරයේ කඩදාසි විවිධාකාර චිත්‍ර වලට විවිධාකාරයෙන් විවිධාකාර මාධ්‍යන් එක භාවිත කරන්න පුළුවන් ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම ගිහලා subscribe කරලා එන්න. එහා පැත්තේ notification bell icon එක තියෙනවා. ඒ notification bell icon එකක් දාලා all දාලා තියාගන්න. එහෙම all දාලා තියාගත්තොත් ඔයාලට මම දාන videos දාපු වෙලාවෙම බලන්න පුළුවන්. ඒක ඉස්සරලා මතක් කරලා ඉන්න ඕන. හරි. අතරම කඩදාසියක් හදන්නේ යම්කිසි pulp එකක් පාවිච්චි කරලා. මේ pulp එක හදාගන්න අමුද්‍රව්‍ය විදියට එක එක જાතිය අමුද්‍රව්‍ය සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. ඒ අතරත් එක අමුද්‍රව්‍යයක් තමයි ලී නැත්නම් wood timber. මේ දේවල් පාවිච්චි කරලා යම්කිසි මට්ටමකට කඩදාසි නිපදවනවා. ඒ වගේම තමයි cotton. ඒ වගේම තමයි linen කඩදාසි නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේ જાති ඔක්කොම පාවිච්චි කරලත් ඒ කියන්නේ විවිධාකාරයේ කඩදාසි නිෂ්පාදනාගාරවල නිෂ්පාදනය කරනවා මහා පරිමාණයෙන් වගේම සුළු පරිමාණයෙන්. ඉතින් මේ නිෂ්පාදනය කරන කඩදාසි අපි චිත්‍ර කලාවේදී නැත්නම් අපේ චිත්‍රවලදී චිත්‍රයක් අඳින්න නිර්මාණය කරන්න කඩදාසි කැටයමක් කපන්න නැත්නම් ඔය වගේ ගොඩක් දේවල් වලට අපි මේ পেපර්ස් එක කියන දේවල් පාවිච්චි කරනවා. කඩදාසියක් හදාගන්නදී මම මුලින්ම කිව්වා wood pulp එකකින් තමයි මේ කඩදාසිය හදාගන්නේ කියලා. ඒ වගේම තමයි මේ කඩදාසි හදාගන්න පියවර විදියට අපි ගත්තොත් wood pulp එකක් හදාගන්නවා. wood pulp එක හදාගෙන ඉවර වෙලා ඒ wood pulp එක mold එකකට නැත්නම් අච්චුකට දානවා. අතින් හදනවා නම් යන්ත්‍රානුසාරයෙන් දිග roll විදියට හදන වෙන ක්‍රමයක් තියෙනවා. කොහොම වුණත් යාන්ත්‍රික ක්‍රියාවලිය වෙනස් වුණාට එකම method එකක් තමයි අද වෙනකම් පාවිච්චි කරන්නේ. කඩදාසිය හදන්න wood pulp එක හදලා ඊට පස්සේ wood pulp එක ඒ හදපු එක compress process එකකට යවලා ඒ compress කරාට පස්සේ compress එකෙන් පස්සේ dry කරන එක තමයි වේල ගන්න එක තමයි කරන්නේ. ඉතින් ඔහොම තමයි කඩදාසිය හැදෙන්නේ. අපේ අනිත් art materials වගේම තමයි කඩදාසියත් quality එක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ මිල ගණන් එහෙ මෙහෙ වෙනකොට ඒ වගේම තමයි මේ කඩදාසියේ තියෙන කඩදාසිය හදන්න ගන්න අමුද්‍රව්‍යත් වෙනස් කරනවා. සාමාන්‍යයෙන් බාල තත්ත්වයේ කඩදාසිය නැත්නම් අපි කියන්නේ සාමාන්‍ය කඩදාසිය හදන්න පාවිච්චි කරන්නේ wood pulp එකක්. ඒ වගේම තමයි linen pulp එකක් පාවිච්චි කරලා එතකොට cotton pulp එකක් පාවිච්චි කරලා තමයි අපි චිත්‍රවලදී ගන්න හොඳ මට්ටමේ papers හදන්නේ. ගොඩක්ම චිත්‍ර අඳින ආටිස්ට්ලාට හදන papers වර්ගයක් තියෙනවා rag papers නැත්නම් handmade papers. මේවා ගොඩක් වෙලාවට චිත්‍ර අඳින්නම තමයි හදන්නේ. ඒ කියන්නේ ලී අච්චුවක හදන papers විශේෂයක්. මේක හදන ටෙක්නික් එකත් ගොඩක් පරණයි. ඒ නිසා මේ papers ගොඩක් මිලයි. හැම paper එකක්ම ගත්තට පස්සේ මේ papers වල තියෙනවා acid අගයක්. සමහර papers තියෙනවා acid free. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරලා ඒ ක්‍රියාවලියෙන් පස්සේ acid neutral කරන විදියක් තමයි acid free papers වල භාවිත කරන්නේ. ඒ වගේම තමයි acid තියෙන papers වර්ගත් තියෙනවා. මේ acids තියෙන papers
මිලෙන් අඩුයි. ඒ වගේම තමයි කල්පවත්ම ගත්තොත් සාපේක්ෂව ඇසිඩ් ෆ්‍රී පේපර්ස් වලට වඩා කල්පවත්ම අඩුයි. හැබැයි සමහර ඇසිඩ් පේපර්ස් තියෙනවා කාලයක් යද්දී මේ ඇසිඩ් අගය බැහැලා යනවා. ඊට පස්සේ පේපර් එකේ ප්‍රශ්නයක් නැහැ. ඇසිඩ් පේපර්ස් ගොඩක් වෙලාවට හදන්නේ ලී පාවිච්චි කරලා, ලී පල්ප් එක පාවිච්චි කරලා, කොටන් පල්ප් එක නැත්නම් ලිනන් පල්ප් එකක් පාවිච්චි කරලා හදන ඒ පේපර්ස් ගොඩක් වෙලාවට හොඳ මට්ටමේ ඇසිඩ් ෆ්‍රී පේපර්ස් වෙනවා. වුඩ් පල්ප් එකෙන් හදන පේපර්ස් පවා ඇසිඩ් ෆ්‍රී කරනවා එක එක ජාතියේ කිමිකල්ස් පාවිච්චි කරලා. ඒක අද කාලේ කරන දෙයක්. අපි පේපර්ස් ගන්න අපේ ඩ්‍රෝවින් පේපර්ස් ගන්න කඩේට ගියාට පස්සේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මොන ජාතියේ GSM ප්‍රමාණයක පේපර් එකක් ගන්නවද කියන එක. මොකද්ද මේ GSM කියන්නේ? GSM කියන්නේ ඉස්කා මීටර එකක තියෙන ග්‍රෑම් ගාන. ඒ කියන්නේ එක කඩදාසියක් ගත්තට පස්සේ ඒ කඩදාසිය වර්ග මීටරයක කඩදාසිය, කියන්නේ මීටරයක් දිග, මීටරයක් පළල කඩදාසියක් කොච්චර ග්‍රෑම් ගානක් වෙනවද කියන එක තමයි මේ GSM මගය කියන එකෙන් අපි අර්ථ නිරූපණය කරන්නේ. මොකද GSM grams per square meters කියන එක තමයි තේරුම. ශ්‍රී ලංකාවේ තමයි ගොඩක් වෙලාවට ওই GSM ගණන් වල papers අපි GSM වලින් කතා කරන්නේ. ගොඩක් වෙලාවට සමහර ඇමරිකාව නැත්නම් එංගලන්ත වගේ රටවල් වල මේ GSM වෙනුවට ඒ කටිය පාවිච්චි කරනවා pound. ඒ කියන්නේ රාත්තල්. රාත්තල් වලින් තමයි ඒ කටිය මනින්නේ. එකත් මනින ක්‍රමයක් තියෙනවා. sheet 100ක රාත්තල් කීයද ඔන්න ඔය වගේ දෙයක් තමයි මනින්නේ. ඒක කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් ඒක මම වැඩි හෙව්වේ නැහැ. ඒ වගේ රාත්තල් වලින් මනින විදිය දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලා comment section එකේ comment එකක් දාලා තියන්න. එතකොට මට දැනගන්න පුළුවන්. මේක බලන අනිත් මිත්‍රවරුන්ට දැනගන්න පුළුවන්. අපි පාවිච්චි කරන කඩදාසිය GSM මගෙන් තීරණය වෙනවා මේ කඩදාසිය කොච්චර බරද, ඒ වගේම කොච්චර ඝනකමද, ඒ වගේම තමයි කොච්චර ස්ථායිද කියන එක. ඉතින් ඔයා පාවිච්චි කරන මීඩියම් එක අනුව ඔයාට කැමති බරාගයක කඩදාසියක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි කඩදාසි වලට ආවේනික ඒකටම ටෙක්ස්චර් එකක් තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ කඩදාසිය හදන නිර්මාණය කරන ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. මේ නිර්මාණය කරන ක්‍රමවේදයන් අනුව ඔයා ගන්න කඩදාසියේ ටෙක්ස්චර් එක වෙනස් වෙන්න පුළුවන්. අපි මුලින්ම බලමු මොනවද මේ හදන්න පාවිච්චි කරන ක්‍රමවේදයන් කියලා. මූලික වශයෙන් කඩදාසි නිර්මාණය කරන ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. ඒව තමයි මේ cold press papers කියලා ඔකට අහලා ඇති. ඒ කියන්නේ මම කිව්වා කඩදාසි නිර්මාණය කරද්දී මේක ප්‍රෙස් කරන්න ඕන. ප්‍රෙස් කරන ක්‍රම ගොඩක් තියෙනවා. ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ කඩදාසි ගොඩක් හදන ලොකු ෆැක්ටරිස් වල rolls තමයි පාවිච්චි කරන්නේ. මේ rolls cool තත්ත්වයේ තියාගෙන, ඒ කියන්නේ heat කරන්නේ නැතුව ඒ roll දෙකකින් ප්‍රෙස් කරන එක තමයි මෙතෙන්දී අපි cold press කියලා කියන්නේ. ඉතින් cold press paper එකක් නම් ඔයා දැනට පාවිච්චි කරන්නේ ඔයා දැනගන්න. cold press paper එකක් කියන්නේ චුට්ටක් rough paper එකක්. ඒ කියන්නේ cold press paper එකක ගොඩක් වෙලාවට texture එකක් තියෙනවා. සාමාන්‍ය කඩදාසියේ තියෙන texture එක මේක සාමාන්‍ය texture එකක්. ඒ වගේම තමයි අපි texture එකේ මේ එක කොටසකට කියනවා tooth එකක් කියලා. ඒ කියන්නේ texture එකක් කියන්නේ යම්කිසි රටාවක් නේ තියෙන්නේ. මේ රටාව අපිට පොඩි කොටසක් විදියට ගත්තොත් ඒ කොටසකට අපි කියනවා tooth එකක් කියලා. ඉතින් cold press papers වල ලොකු tooth එකක් තියෙනවා. ඒ නිසා cold press papers පාවිච්චි කරලා අපි චිත්‍ර අඳින්දි ගොඩක් වලගොඩලි තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් smooth ගතියෙන් අඩුයි. අපි ඊළඟට papers හදන විදිය ගැන කතා කරොත් අපිට කියන්න පුළුවන් hot press papers. මම කලින් කිව්වා cold press වලදී සාමාන්‍ය roller පාවිච්චි කරනවා නැත්නම් plates පාවිච්චි කරනවා. මේ papers හදන්න hot press papers හදන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ රත් කරපු rollers නැත්නම් රත් කරපු plates. ඒකට දන්නවා ඇති අපි 20 කොලයක් 100 කොලයක් වගේ තෙමලා අයන් කරොත් ගොඩක් හොඳට අයන් වෙනවා. ඒ වගේම තමයි අර රැලි ගැටිය ඔක්කොම නැති වෙනවනේ. අන්න ඒ වගේ තමයි hot press paper එකක පාවිච්චි කරන්නේ heated drum එකක් නිසා. මෙන්න මේ heated drum එකට හොඳට තැලිලා මේ තියෙන texture එකේ tooth එක මොට වෙනවා. එතකොට අපිට බලා ගන්න සිද්ධ වෙන්නේ මොට වෙච්ච tooth එකක් නිසා මේක smooth paper විදියට තමයි ගොඩක් වෙලාවට ගණන් ගන්නේ. මේ blank papers කියන දේවල් හුඟක්ම ස්මූත් පේපර්ස් විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් රෆ් පේපර්ස්, ඒ වගේම වෝටර් කලර් පේපර්ස්. මේවා ගොඩක් වෙලාවට හෑන්ඩ්මේඩ් පේපර්ස් වෙන්න පුළුවන්. රෆ් පේපර්ස් නම කිව්වම තේරෙනවනේ රෆ් පේපර් එකක් කියන්නේ රෆ් එකෙන් වැඩි. ඒ නිසා අපිට තීරණය කරන්න වෙනවා මේක රෆ් පේපර් එකක් කියන්නේ ටූත් එක ගොඩක් තියෙන පේපර් එකක්. ඒ නිසා මේක ටෙක්ස්චර් එක හොඳට පේනවා. ඒ වගේම තමයි වෝටර් කලර් පේපර්ස්. වෝටර් කලර් කියන මීඩියම් එකට ඇත්තරම රෆ් පේපර් එකක් තියෙනවා නම් තමයි වාසි සහගත වෙන්නේ වැඩිපුරම. ඉතින් ඒ
අපි water color papers ගැන කතා කරනකොටත් මේවත් rough papers විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන ලොහොඳ texture එකක් තියෙන. ඒ වගේම තමයි මෙන්න මේ water color papers ගැන ටිකක් කතා කරපු නිසා කියන්න කැමතියි water color papers විදියට ආවට ගොඩක් ආටිස්ලා තමන්ගේ dry medium වලට පාවිච්චි කරනවා water color papers. මොකද ඒකේ ඒවයි specific textures තියෙනවා. එතකොට මොකද්ද මේ specific textures? Specific texture එකක් කියන්නේ සාමාන්‍යයෙන් press කරන අවස්ථාවේදී හෝ නැත්නම් අපි pulp එක හදන අවස්ථාවේදී මේ කඩදාසියට යම්කිසි texture එකක් බලින් දෙන්න පුළුවන්. ඒ කියන්නේ heat කරන heat drum වල තියෙන මොකක් හරි texture එකක් අපිට කෙලින්ම මේ කඩදාසියට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේ කඩදාසිය ඕන තරම් වෙළඳ පොලේ ගන්න තියෙනවා textured papers විදියට. ඉතින් මේක බලෙන් දීපු texture එකක් නැතුව සාමාන්‍ය natural විදියට එන texture එකක් නෙමෙයි. හැබැයි ගොඩක් ආටිස්ලා මේ textured papers පාවිච්චි කරනවා. මේවා ගොඩක් හොඳයි. අපි මේ papers ගැන කතා කරනකොට මට කලින් කියන්න අමතක වෙච්ච කාරණාවක් තියෙනවා මේ අපි wood pulp එක ගැන කතා කරනකොට. ඒ තමයි අපි මම කලින් ගියා paper එකක් හදනකොට paper එකට ගන්න අමුද්‍රව්‍ය ගැන. ඉතින් මෙතෙන්දී අපි acid papers, acid free papers ගැන කතා කරා. මම කිව්වේ නෑ ඒත් මොන මොන වගේ දේවල් වලටද මේ පාවිච්චි කරන්න කියලා. ගොඩක් වෙලාවට acid papers තමයි තියෙන්නේ news print papers වල නැත්නම් අපි ගෙදර එදිනෙදා ගේන පත්තර කඩදාසි වල. ඒ වගේම තමයි අපි එදිනෙදා පාවිච්චි කරන පොත් එතකොට telephone directories ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ මෙන්න මේ acid papers. එතකොට acid free papers පාවිච්චි කරන්නේ අපේ මේ චිත්‍ර අඳින වැඩවලට මේ වගේ ගොඩක් quality වැඩවලට තමයි acid free papers පාවිච්චි කරන්නේ. දැන් එතකොට ඔයගට paper එකක් ගන්නවා නම් හැම වෙලෙම සැලකිලිමත් වෙන්න ඕන GSM ගාන ගැන. ඒ වගේම තමයි ඔයා water color paper එකක් නම් පාවිච්චි කරන්නේ ඒක ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන මොකද කඩදාසිය පෙඟෙනවද කියලා බලන්න ඕන. ඒ කියන්නේ කඩදාසිය පෙඟෙන්න ගත්තොත් වෙන්නේ ඔයා දාන water color wash එක අනිවාර්යෙන් අනිත් පැත්තෙන් පෙඟිලා එළියට එනවා. එහෙම වුණොත් පැල්ලම් හිටින්න පුළුවන් water color එක හරියට wash කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වෙනවා ඒ කියන්නේ ඇත්තටම ලොකු අවුලක්. ඒ නිසා water color paper එකක් ගන්නවා නම් ගොඩක්ම සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔයා charcoal natural charcoal වලට චිත්‍රයක් අඳිනවා නම් ඔයා ගන්න paper එක ගොඩක් ටිකක් rough paper එකක් වෙනවා නම් හොඳයි. මොකද natural charcoal වල particles ගොඩක් ලොකු නිසා ඒක දරාගෙන ඉන්න තරම් tooth එකක් තියෙනවා නැත්නම් ඒ වගේ fibers තියෙනවා. ඔයා natural charcoal ගැන දන්නේ නැත්නම් ගිහිල්ලා මෙන්න මේ link එකෙන් බලන්න පුළුවන් ඔයාට natural charcoal කියන්නේ මොනවද කියලා මම කලින් කරලා තියෙන වීඩියෝ එකෙන්. ඒ වගේම තමයි ඔයා charcoal මාධ්‍ය පාවිච්චි කරනවා නම් හෝ සාමාන්‍ය මිනිරම් pencil භාවිත කරනවා නම් ඒ කියන්නේ charcoal ගැන charcoal pencil, charcoal powder, compressed charcoal වගේ දේවල් පාවිච්චි කරනවා නම් සහ graphite pencils නැත්නම් මිනිරම් pencil පාවිච්චි කරනවා නම් ඔයාගේ චිත්‍ර වැඩ ටික් කරන්න ඔයාට smooth papers, rough papers, water color papers කියන තුන ඇතුලේ ඕන විදියකට සැරිසරන්න පුළුවන් ඕන විදියකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම නම් කියන්නේ හැම paper එකක්ම experience කරලා බලන්න. experience කරලා ඔයාට ගැළපෙන paper එක මොකක්ද කියන එක ඔයාම තීරණය කරන්න. පොදු කරුණු ටිකක් ගැන කතා කරොත් මම මේ වෙලාවේදී smooth papers වල අවාසි තියෙනවා වාසි තියෙනවා, rough paper වල වාසි අවාසි තියෙනවා, cold press වල වාසි අවාසි තියෙනවා. ඉතින් අපිට smooth paper එකක් නැත්නම් hot press paper එකක් තියෙනවා නම් හොඳයි. ගොඩක් detailed work එකක් කරනවා නම් කියන්නේ ගොඩක් details වලට යන චිත්‍රයක් අඳිනවා නම් අරවයතු පුළුවන් බැරි නෑ. ඒ වුණාට ස්මූත් පේපර් එකේ තමයි පර්ෆෙක්ට්ලි ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ආටිස්ටික් ෆීල් එක ආටිස්ටික් ලුක් එක ගැන ඔයා හිතනවා නම් ඔයාට රෆ් පේපර් එකට ගිහිල්ලා හොඳ ලස්සන වැඩක් කරන්න පුළුවන්. ඒක ඉතින් මම කියන්න ඕනේ කරලම් බලන්න. ඊට පස්සේ water color වලට නම් මම හැම වෙලේම කියනවා පොඩ්ඩක් පේපර් එක හොඳට තෝරලා බලලා හොයලා බේරුමක් කරලා ගන්න. නැත්නම් පස්සේ චිත්‍රය ඇඳගෙන යද්දි මගදී අමාරු වෙටෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ෆික්සේටිව් එකක් ඇප්ලයි කරන්න හදනවා නම් paper එකට ඔයා දැන්ටමත් දන්නවා dry medium එකක් භාවිත කරනවා නම් අපි සමහර dry medium වලට අනිවාර්යෙන් ෆික්සේටිව් එකක් පාවිච්චි කරන්න ඕන. ඔයා ෆික්සේටිව් එක ගැන දැනගන්න නම් ඉක්මනටම දුවලා ගිහලා මෙන්න මේ කාඩ් එකේ තියෙන වීඩියෝ එක බලලා එන්න ෆික්සේටිව් එක ගැන දැනගන්න. ඔයා බලන්න ඕන ඔයා පාවිච්චි කරන ෆික්සේටිව් එකට මේ කඩදාසිය හරියනවද නැත්නම් ෆික්සේටිව් එක මිලදී ගනිද්දි ඔයා භාවිත කරන කඩදාසියට ඒ ෆික්සේටිව් එක
හරියනවද කියන එක ඔයා කම්පැරිසන් එකක් කරලා බලන්න ෆික්සේටිව් එක යූස් කරලා බලන්න ෆික්සේටිව් එක දැම්මට පස්සේ මොකක් හරි අවුලක් එනවද කියලා මොකද ඔයා චිත්‍රයක් ඇඳලා අන්තිමට ෆික්සේටිව් එක ඇප්ලයි කරාට පස්සේ එතන ඔයාගේ චිත්‍රේ වැඩකටම නැති වෙලා යන්න පුළුවන් ෆික්සේටිව් එක නිසා ෆික්සේටිව් එකට කඩදාසියක් පියගෙන ගත්තොත් එතනත් මේ ලෝකේ වැඩක් කරගන්න බැරි වෙනවා ඒ නිසා ඔයා ඒක හරියට කල්පනා කරලා කඩදාසිය තෝරගන්න ඔයාගේ වැඩවලට ඒ වගේම තමයි මම කියන්නේ ඔයා මේ චිත්‍රාදින මේ ශාස්ත්‍රයේ ඉන්නව නම් දිගටම ඔයා හැම වෙලේම මේ මම කියන බාණ්ඩ පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා බලන්න මම කියන ඒවා නෙවෙයි ඔයාට දකින්න දේවල් දැන් මේ මේ කියන පල්ප් වලින් හදන කඩදාසි වලට අමතරව තා තියෙන එක එක જાතිය පල්ප් වලින් හදන කඩදාසි ඒවා ට්‍රයි කරලා බලන්න පුළුවන් චිත්‍රයකට කොච්චර දුරකට ගැලපෙනවද කියලා මොකද ආදිකාලීනව අපි පේපර්ස් ගැන කතා කරොත් ආදිකාලේ මීට වඩා එහා ගිහපු පල්ප් වර්ග පාවිච්චි කරා එකක් තමයි ඔකට දන්නවා ඇති ඊජිප්තු ශිෂ්ටාචාරයේ පැපිරස් පත්‍ර. ඒ කියන්නේ අද කාලේ තියෙන කඩදාසිය නෙමෙයි. ඒ වුණා ඒක වෙනස්ම කඩදාසියක්. මෙන්න මේ පැපිරස් පත්‍රය කියන දේවලුත් පාවිච්චි කරා චිත්‍ර අඳින්න. සහ ලේඛන කලාවට. ඉතින් එහෙමත් පාවිච්චි කරලා ඒව අදටත් තියෙනවා නම් සමහර කතන්දර අපි මේ කියන දේවල් පේපර් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම වැඩේ තමයි පේපර් එක ඔයා එක්ස්පීරියන්ස් කරන්න පේපර්ස් ගොඩක් තියෙනවා ඉස්සරහට මම වීඩියෝ එකකින් හැම පේපර් එකක් ගානෙම වගේ මට රීච් කරගන්න පුළුවන් පේපර්ස් හැම එකක්ම වගේ මම ගෙනල්ලා ඔය කට්ටෙන් පෙන්නන්නම් මොකද මට මේ තනි වීඩියෝ එකකින් ඔයාලට පේපර්ස් ගැන කියන්න බෑ හරි අමාරුයි ඒක මොකද පේපර්ස් වපස් හරිය ගොඩක් ලොකුයි ඔයාගේ ආර්ට් වර්ක් එකේ ක්වොලිටි එක රඳා පවතින නම් ඔයා කරන වැඩේ හරියට කරන්න ඕන ඒ වගේම තමයි යම්කිසි දැනුමක් එකතු කරගෙන කරන්න ඕන ඔයාට හොඳ පේපර් එකක් තිබිච්ච පමණින්ම හොඳ ආර්ට් වර්ක් එකක් කරගන්න බෑ ඒ වගේම තමයි අපිට පේපර්ස් ගැන කතා කරනකොට දැන් පේපර්ස් ඇත්තටම ලොකු මුදලක් වෙනවා සමහර පේපර්ස් සමහර පේපර්ස් එච්චර ලොකු මුදලක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි බ්ලැන්ක් පේපර් එකක් ගත්තොත් අපි ප්‍රින්ටින් වලට ගන්න එකක් ලොකු මුදලක් වෙන්නේ නැහැ හැබැයි චිත්‍ර අඳින්න ගන්න මේ පේපර්ස් ගොඩක්ම එක්ස්පෙන්සිව් ඉතින් ඔයාලට පුළුවන් මේ මොන රේන්ජ් එකක් ඔයාට රීච් කරගන්න පුළුවන්ද කියන කාරණා මත ඔයාට හොඳ පේපර් එකක් භාවිතා කරන්න. ඔයා චිත්‍ර අඳින්න ගොඩක්ම නවකයෙක් නම් පුරුදු වෙනව නම් මේ කඩදාසි ගැන ලොකුවට හිතන්න එපා. ඔයාට හම්බෙන්නේ මොන කඩදාසියද ඒක අඳින්න. සිමෙන්ති කොලයක් වුණත් සෑහෙනවා චිත්‍රයක් අඳින්න. ඉතින් ඒ විදිහට අපිට චිත්‍ර අඳින්න පුළුවන්. ඔන්න එහෙනම් අපි අද කඩදාසි ගැන ටිකක් කරුණු කතා කරා. අපි ඉස්සරහට කතා කරමු කඩදාසි ගොඩක් ගෙනල්ලා. එතකන් ඔය අපේ චැනල් එක දැනටම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න නොටිෆිකේෂන් බෙල් අයිකන් එකටත් ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න ඒ වගේම තමයි ඔය දරන අදහස අපිට පල්ලෙහක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න අමතක කරන්න එපා ඒ වගේම ඔයාගේ චිත්‍ර අඳින යාළුවට දැනගන්න ෂෙයා කරලා තියන්න එහෙනම් මම ගිහින් එන්නම් ආයි වන් මම ජනිත්ත්‍රා කඩනකට නෙමෙයි අපි මේ කතා කරන පේපර්ස් ගැනනේ වාහනක් යනවා පප්පිරිය. ඒ ඇස්සේ මැස්සේ කුරුකුරු ගානවා මෙතන. ඊටත් වඩා මලවදේ බල්ලේ බව් බව් ගානවා එහා කොනේ. ඒකත් මේකේ දැන් වදිනෝයි.